తవత్ శుభ ఆరంచ అపి గేనే అట్ సమహరకిలాట మేము కేనన ఆరంచ వల సమహరట ఆర్థిక వశ్యం అపిటి కిసిమ ప్రయోజన లబెన్ని దత్ వేన పుల్వ నము అపి హితనవ అపే యూట్యూబ్ సామాజిక అంట అపకే ఇన్న అపకే సామాజిక అంట నిరంతరం తొరుతు లబాదీ మతుని అపి అపే శ్రీలాంకే కేనట సేవా వక్ లబాదీ ఏక తమై సౌత్ ఆస్ట్రేలియా వల विशेष विशाल जॉब संख्या अभी पीआर अप्लाई कराना पूर्व एक जॉब संख्या अगर जॉब सत्या बढ़ाती है मम बलापुर इवेनी जॉब अप्लाई कराना अवस्था देखिएगा एक हिंदा मैं लिस्ट का हूँ अब अनिवार्य में चेक कर लाला लुक अवस्था वक्ती अब ऑस्ट्रेलियन पूर्वेशी भावे लबागनीट अपहास हितागन मेक पहास मिलाती ऑस्ट्रेलिया एडिलेड तीन प्रदेश मूलिकट साउथ ऑस्ट्रेलिया तीन पट्टाशे जॉब सत्या वाक्य करना एक समारक के लावट अभी पुद्वे गणा गण ऑस्ट्रेलिया वाले जन बह के रही था अग्नि न समारक सब्ज मैं लिस्ट का हूँ और बट अप्लाई करने खुला तो बैठे के निका अभी तो पहले कर रही हूँ एक हिंदा आप मैं वीडियो की और बट बड़ा करना खुलवा साउथ ऑस्ट्रेलिया वाला जॉब वाले और बट जो पे का साउथ ऑस्ट्रेलिया वाला बट एक पी आर का अप्लाई कराना पुलवा समाट हार से अनु एक अप्लाई कराना पुलवा अवस्था में तहत जो थी इन्हें एक हिंदा ओब मेक बल बट है क्या वक्त ही नो ना ओब इट वाज से मेक ओब थानी इनका लगा ने बैर ना मारा रजिस्टर नीति क्यों है हर हा ओब मैं काटने का करके नहीं आने के लिए आपने किया ना आपने किसी के ने को किया नहीं है आहवा लॉयर तो रखा ना किया है बे ओब आप ही गावट आवट අපි දෙක ලියාපදිංච අපි දෙක වැඩ කරගෙන යනවා මාර රෙජිස්ටර් ලෝය කියන කප්පට මොන දැසන්න පුළුවන් හැබැයි ඒ වෙන්නේ කිසිදු අමතර මුදලක් අපේ ආයතනයට දෙවන්න අවශ්‍ය නැහැ ඒක හින්දා ඔබගේ ටාගට් එකට යන්න ඔබ හා ඔබගේ දරු කවුල්ට මේ ඉදිරියට යන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඒක හින්දා මේක හුණින් කල්පනා වෙන්න අපේ YouTube channel එකේ රැඳිලා ඉන්න සියලු සමාජ මාගේ සමාජිකයන් හට අපි ලෝකයේ සියලු සියලුම තොරතුරු විශාල වශයෙන් ඉදිරියට ගේන බලාපොරොත්තු වෙනවා लोके विविध रख्यावस्था नीति विनाशन अपे पैर अपे जीवते एक अभी टापन अपडेट अभी लघु शनिंगे पारे पारे जनवादन तीरने ඔබ මේකේ අපි ඔබ බලෙන් ඒක පාරවල් යොමු කරවන්නේ නැහැ ඔබ ඔබට පුළුවන් නම් ඒ පාරවල් හරියට කියලා තෝරා බේරාගෙන ඊට පස්සේ අවශ්‍ය කරන නීතිමය පසුබිමක් දැනගෙන ඒ ගමන් මාර්ගය යන්න අපි හැමතිස්සෙම ඔබට මේ සඳහා ඇති වෙන අලුත්ම අප්ඩේට් එකෙන් අපි ඊළඟට හමුවෙමු අද අපි කතා කරන්න යන්නේ සවුත් ඕස්ට්‍රේලියානු ඔකියුපේෂන් ලිස්ට් වල අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් ඒ අප්ඩේට් එක අනුව ඔෆ්ෂෝ අයදුම් කරුවන් සඳහා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිටදී ඉඳන් අයදුම් කරන අය සඳහා අලුතෙන් රැකියා අවස්ථාවල් 70ක් විතර ඔකියුපේෂන් ලිස්ට් වලට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන ජොබ් එකකට වර්ක් වීසා එකක් අරගෙන සවුත් ඕස්ට්‍රේලියාවලට යන එකෙන් ඔයාට හැකියාව තියෙනවා PR එක ලබා ගන්න. ඊළඟ ස්ලයිඩ් එකෙන් සවුත් ඕස්ට්‍රේලියානු වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට දකින්න පුළුවන් business migrants ला संदहा नाम visa options वैडी प्रमाणयक තියෙනවා පළවෙනි එක තමයි business innovation and investment visa එක මේක sub class 188 business innovation and investment permanent visa එක එහෙමත් නැත්නම් sub class 888 කියන්නේ sub class 188 PR එක ලබා ගන්න ඔයා අයදුම් කරන්න ඕනේ visa එක එතකොට ඊළඟට තියෙනවා significant business history dream review කියලා එක ඒක sub class 132 ඊට පස්සේ තියෙනවා investor visa එක ඒක sub class 893 තවත් තියෙනවා business owner visa කියලා එකක්. ඒක sub class 892. අවසන් option එක තමයි investor retirement renewal visa එක. ඒක sub class 405. ඉතින් මේ business migrants ලට
ලබා දීලා තියෙන වීසා ඔප්ෂන් සම්බන්ධයෙන් නම් ඔයාලා එච්චරම දන්නේ නැතුව ඇති. ඒ වුණාට ඕස්ට්‍රේලියන් ඉමිග්‍රේෂන් සයිට් එකේ සහ සවුත් ඕස්ට්‍රේලියන් වෙබ්සයිට් එකේ මේ වීසා ඔප්ෂන්ස් ගැන වෙන වෙනම පැහැදිලි කිරීම් තියෙනවා. ඉතින් දැන් අපි සවුත් ඕස්ට්‍රේලියන් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු කොහොමද මේ ඔකියුපේෂන් ලිස්ට් වල අලුත්ම අප්ඩේට් එක තියෙන්නේ කියලා. ඉතින් මෙතන සවුත් ඕස්ට්‍රේලියා කියලා සර්ච් කරාම ඔයාලට සර්ච් රිසල්ට් එක ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එකක් එනවා මූව් ටු සවුත් ඕස්ට්‍රේලියා කියලා. මේක ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක විසින් කරන වෙබ්සයිට් එකක්. ඉතින් මෙන්න මේ ලින්ක් එකට තමයි ඔයා යන්න ඕනේ. මම මෙතන එක වෙනම ඕපන් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි හෝම් පේජ් එක ඔයාලට තියෙන්නේ. මූව් ටු සවුත් ඕස්ට්‍රේලියා ස්කිල්ඩ් ඇන් බිස්නස් මයිග්‍රන්ට්ස්. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති කැටගරීස් කිහිපයක් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා හෝම් පේජ් එකේම. ස්කිල්ඩ් මයිග්‍රන්ට් සහ බිස්නස් මයිග්‍රන්ට්ස් කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි ඒක මීට කලින් ස්ලයිඩ් එකේදී කතා කළා. ඉතින් මේක හෝම් පේජ් එක. අපි ඊට පස්සේ මෙතන බලමු ස්කිල් මයිග්‍රන්ට්ස් කියන ටැබ් එකට ගිහිල්ලා මම ඒක වෙනම මෙතනින් ඕපන් කරගත්තා. මෙන්න මෙහෙම තමයි ස්කිල්ඩ් මයිග්‍රන්ට්ස් ලගේ ඕවර්වීව් එක තියෙන්නේ. ඉතින් මෙතන පොඩි හැඳින්වීමක් තියෙනවා. කොහොමද ඔයාට නොමිනේෂන් එක ගන්න ඕනේ, ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එකට මෙතනින් යන්න පුළුවන්, එතකොට සවුත් ඕස්ට්‍රේලියා වලට මූව් වෙන එකෙන් ඔයාට තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා. ඉතින් මෙතනදී අපිට නොමිනේෂන් ඔප්ෂන්ස් ටික මම පොඩ්ඩක් මෙතන පෙන්නන්නම්. නොමිනේෂන් ඔප්ෂන්ස් වලින් තමයි මම අර වීසා කැටගරීස් වල විස්තර ටික ගත්තේ. මෙතන තියෙනවා ස්කිල්ඩ් නොමිනේටඩ් වීසා සහ ස්කිල්ඩ් වර්ක් රීජනල් ප්‍රොවින්ෂල් වීසා එක. මේ සබ් ක්ලාස් 491 සහ සබ් ක්ලාස් 190 කියන දෙක තමයි මේකට ඔප්ෂන්ස් වෙන්නේ. ඉතින් ඔයාට මේක ගැන විස්තර තවත් දැනගන්න ඕන නම් මේ about this visa කියන ඒවායින් ගිහිල්ලා චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ eligibility එකත් මෙතන who can apply for this visa කියන ඔප්ෂන් එකට ගිහිල්ලා චෙක් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතන එතකොට ඊළඟට තියෙනවා supporting informations මොනවද, ඔයා apply කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනවද, මේකට තව resources and ඔයාට support එකක් ගන්න පුළුවන් website සහ links මෙන්න මේ tab එකේ තියෙනවා. මම ඉතින් ඒවට ගියේ නැහැ. මට අවශ්‍ය වුණේ ඔයාලට මෙන්න මේ ටික මෙතනින් බලා ගන්න පුළුවන් කියන එක පෙන්වන්න විතරයි. ඉතින් ඊළඟට අපි යමු business migrants tab එකට. ඒකත් මම මෙතන වෙනම open කරා. ඒකේ overview එක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ලොකු විස්තරයක් තියෙනවා business migrants කියනකොට. ඒක ඇත්තටම business purpose එකක් කියන්නේ ලොකු පරාසයක විහිදෙන දෙයක් නිසා. කොහොමද මේක nomination එක ලබා ගන්නේ, state nomination එකක් ගන්න එකෙන් ඔයාලට තියෙන benefits මොනවද, එතකොට entrepreneurs ලට කොහොමද මේක බලපාන්නේ කියන එකත් මෙතන විස්තර තියෙනවා. ඉතින් ඒකෙත් අර වගේම tabs කිහිපයක් තියෙනවා. nomination options වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අර මම කලින් කියපු visa options ටික මෙතන තියෙනවා කියලා. මේ sub class 188 ගැන නම් අපි මේ ළඟදිත් වීඩියෝ එකක් කළා. ඉතින් ඒ 188 ෙම PR එක තමයි මේ sub class 888 visa එකෙන් සිද්ධ වෙන්නේ. එතකොට මෙතන තවත් stream එකක් තියෙනවා. මේ business talent කියන එක දැනට close කරලා තියෙන්නේ 132. ඒක නිසා මම කලින් slide එකේ සම්බන්ධයෙන් කිව්වේ නෑ. මෙන්න මෙතන තියෙන මේ about this visa කියන එකෙන් ඔයාලට ගිහිල්ලා ඒ visa හැම එකක්ම ගැන අලුතෙන් විස්තර දැනගන්න පුළුවන්. ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. එතකොට එතනත් තියෙනවා supporting informations ගන්න. ඒ වගේම ඔයා before you apply කොහොමද මේක ගැන documents gather කරගන්න ඕනේ සහ ඔයාගේ eligibility එක කොයි වගේද කියලා මෙතනින් check කරගන්න පුළුවන්. එතන තියෙනවා resources and support කලින් එකේ වගේම ඔයාට මේ business migrants visa ගැන දැනගන්න අවශ්‍ය තවත් resources සහ support වල link එම දාලා තියෙනවා මේ tab එකේ. එතකොට අපි පොඩ්ඩක් home page එකට ගිහිල්ලා බලමු. මොකද ඇත්තටම මට ඔයාලට පෙන්වන්න වැඩිපුරම අවශ්‍ය වෙලා තියෙන occupation list වල update එක. එකට අලුතෙන් jobs විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. එන්න මෙතන ඔයාට පේනවා ඇති home tab එකේ occupation list කියලා වෙනම topic එකක් තියෙනවා. ඉතින් මේ occupation list වලට ගිහාම link දෙකක් තියෙනවා. South Australia skilled occupation list කියලා එකකුයි, DAMA occupation list කියලා එකකුයි. මෙතනින් ඇත්තටම අපිට වැදගත් වෙන්නේ මේ South Australia skilled occupation list කියන එක තමයි. මේ DAMA occupation list කියන එක ගොඩක්ම අවස්ථාව තියෙන්නේ 482 වීසා එක දැනටම තියෙන කෙනෙක්ට තමයි. ඉතින් ඒක නිසා මම mainly focus කරලා තියෙන්නේ මේ South Australia skilled occupation list කියන එකට. ඉතින් ඒ tab එකට අපි ගිහිල්ලා බලමු. මම මෙතනින් open කරගෙන තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි overview එක පේන්නේ. ඉතින් ඔයාට මෙතන ANSCO code එක type කරලා ඔයාගේ occupation එක කොහොමද eligible වෙන්නේ, මොනවද අදාළ visa types කියන එක දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙන්න මෙතනින් මේ පල්ලෙහැයින් all categories search කරන්නත් පුළුවන්. ඉතින් මේ last update එක මම කිව්වා ඔයාලට මේ ළඟදි තමයි මේක update උනේ කියලා. 2021 සැප්තැම්බර් 29 තමයි අවසාන වශයෙන් මේක update වෙලා තියෙන්නේ. jobs 70ක් විතර එකතු වෙලා තියෙනවා කියලා මම කිව්වා. ඒ වගේම මෙතන අර සාමාන්‍යයෙන් අපි Australian government site එකේ, Australian ප්‍රධාන immigration site එකේ search කරනවා නම් අපිට ඔක්කොම categories ටික එකපාර search කරන්න වෙනවා. එතකොට අපේ එක අපිට වෙනම pick කරලා පල්ලෙහාට ගිහිල්ලා
තමයි හොයාගන්න වෙන්නේ. හැබැයි මෙතන එක සවුත් ඕස්ට්‍රේලියන් සයිට් එකේ පොඩ්ඩක් ලේසි කරලා තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ ජොබ් එක අයිති වෙන මේන් කැටගරි එක මොකක්ද කියලා හොයාගන්න. විවිධ කැටගරිස් හොස්පිටැලිටි, එතකොට ආර්ට්ස්, මීඩියා, ප්‍රොෆෙෂනල්ස්, මැනේජ්මන්ට් පැත්ත, මාකටිං පැත්ත, ඒ ඔක්කොම දේවල් ටික තියෙනවා. ඉතින් ඔයාට මුලින්ම මෙතනින් සිලෙක්ට් කරලා හිටියනම් ලේසි ඔයාගේ ජොබ් එක. එතකොට ඒ කියන්නේ තමන්ට අවබෝධයක් තියෙනවානේ තමන්ගේ ජොබ් එක අයිති වෙන මොන කැටගරි එකටද කියලා. ඉතින් ඒක මෙතනින් සිලෙක්ට් කරලා හිටියනම් ඔයාට පල්ලෙහැයින් පොඩි පරාසයක් තමයි එන්නේ. එතකොට ඔයාට ඒකෙන් හොයාගන්න තියෙන්නේ ඔයාට හරියටම සූටබල් වෙන කැටගරි එක මොකක්ද කියලා. ඉතින් මම දැනට මේක ඕල් කැටගරිස් තියලා පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම්. මේකේ ජොබ්ස් ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේගොල්ලෝ වෙනම මෙහෙම කැටගරිස් වලට ඒගොල්ලොත් වෙන් කළා තියෙනවා. අතනින් සෝට් කරලා ගන්නත් පුළුවන්. නැත්නම් ඕල් කැටගරිස් ගියාම උනත් මෙහෙම ඒගොල්ලෝ සෝට් කරලා තියෙනවා. එතකොට දැන් මෙතනට ජොබ්ස් කොච්චර එකතු වුණත් ඔෆ්ෂෝ ඇප්ලිකන්ට්ස් ලා විදිහට. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවෙන් එළියේ ඉඳන් ඇප්ලයි කරන අය විදිහට අපිට මේ හැම ජොබ් එකකටම ඇප්ලයි කරන්න හැකියාවක් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. එතන දැන් අපි ගමු ඔයාලට ෆැමිලි ජොබ් එකක් මොකක් හරි ෆයිනෑන්ස් මැනේජර් කියන එක ගමුකෝ. ඒක ටිකක් ලංකාවේ අහලා තියෙන ජොබ් එකක් නිසා මම මේක තෝරගත්තේ. දැන් මෙන්න මෙතෙන්ට මෙන්න මේ ප්ලස් මාක් එකෙන් ගිහාම මෙතන ඩීටේල්ස් ටික ඔයාට බලා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ තියෙන එලිජිබිලිටි ක්‍රයිටීරියාස් මොනවද කියන එක. මෙතන තියෙනවා ඇප්ලයි කරනවා නම් සවුත් ඔස්ට්‍රේලියා වලින් ඇප්ලයි කරනවා නම් තමයි මේක එලිජිබල් වෙන්නේ. මෙන්න මේ ගැන තමයි මම ඔයාලට කිව්වේ. ඔෆ්ෂෝ ඇප්ලිකන්ට් කෙනෙක්ට මේක දැනට අවේලබල් නැහැ. මෙතන කරන්ට්ලි අනවේලබල් කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේක ජොබ් එකක් දැක්ක ගමන් ෆයිනෑන්ස් මැනේජර් කියන එක ඔයාගේ ජොබ් එක නම් ඔයාට මෙතන දැක්ක ගමන් ඇප්ලයි කරන්න බෑ. ඔයාලා බලන්න ඕනේ ඇප්ලයින් ෆ්‍රොම් කියන එකේ සවුත් ඔස්ට්‍රේලියා කියලා නෙමෙයි අපිව අයිති වෙන්නේ ඔෆ්ෂෝ කැටගරි එකට. ඉතින් මෙන්න මේ ඔෆ්ෂෝ එකේ ඇප්ලයි කරන්න පුළුවන් විදිහට ඩීටේල්ස් දාලා තියෙන එකකට විතරයි ඔයාට ඇප්ලයි කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි තව එකක් චෙක් කරලා බලමු. මම බලලා දෙන්නම් ඔයාලට අපිට ඇප්ලයි කරන්න පුළුවන් කැටගරි එක කොයි වගේද ඒක වීව් වෙන්නේ කියලා. අපි මේකට ගිහිල්ලා බලමු. මොටර් මැකැනික් කියන එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ලංකාවේ කට්ටියට ඇප්ලයි කරන්න පුළුවන් එකක්. ඒකයි මම මේක තෝරගත්තේ. ඉතින් මෙතන මම මොටර් මැකැනික් කියන එක තමයි සිලෙක්ට් කරේ. එතකොට මෙන්න මෙතන තියෙනවා ඔෆ්ෂෝ ඇප්ලිකන්ට්ස් ලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතන ROI එකක් සබ්මිට් කරන්න ඕනේ ඔයා. ROI එක ගැන මම දැන් ආපහු කියන්නේ නැහැ. රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කියන එක ගැන මම කලින් වීඩියෝස් වල කීප වතාවක්ම පැහැදිලි කරලා තියෙන නිසා. එතන තියෙන අනිත් විස්තර බලමු. මිනිමම් ඉංග්ලිෂ් ඔයාලට කම්පිටන්ට් ඉංග්ලිෂ් අවශ්‍ය වෙනවා. කම්පිටන්ට් ඉංග්ලිෂ් කියන එකත් මම මේට කලින් වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙන නිසා මම ආපහු කියන්නේ නැහැ. එතකොට මේ මැක්සිමම් පොයින්ට්ස් 65 ගන්න එක ගැන මම අපේ කලින් වීඩියෝ එකක පැහැදිලි කරා කොහොමද පොයින්ට් ටෙස්ට් එකේ පොයින්ට්ස් ටික ගන්න කියලා. මම ඒ ගැන පැහැදිලි කරේ නම් බිස්නස් වීසා එකේ කියන්නේ 188 සබ් ක්ලාස් එක ගැන තියෙන වීසා එකේදී තමයි මම මේ පොයින්ට් ටෙස්ට් එක ගැන පැහැදිලි කරේ. ඉතින් ඒකේ ඔයාලට මතක ඇති වීසා ඔප්ෂන්ස් කිහිපයක් තිබුණා. මම ඒ වෙලාවෙත් කිව්වා මෙන්න මේ 491 වීසා එකටත් ඒ පොයින්ට් ටෙස්ට් එක අදාළයි කියලා. මෙන්න මෙතන තියෙනවා ඔයාට මේ මොටර් මැකැනික් විදිහට ඇප්ලයි කරනවා නම් ඔයාට සබ් ක්ලාස් 491 න් තමයි ඇප්ලයි කරන්න සිද්ධ වෙන්නේ. මේක ස්කිල් ලෙවල් 3 ජොබ් එකක්. මේ ස්කිල් ලෙවල්ස් ගැනත් මම කලින් වීඩියෝස් වල පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඕවර්වීව් එකක් පේනවා නම් විතරයි, ඒ කියන්නේ මේ ඔෆ්ෂෝ කියන තැනට මෙන්න මේ විදිහට විස්තරයක් තියෙනවා නම් විතරයි ඔයාට ඒ ජොබ් එකට ඇප්ලයි කරන්න හැකියාවක් තියෙන්නේ ලංකාවේ ඉඳගෙන. මෙතන තියෙන මේ කැටගරිස් ටිකෙන් ඇත්තටම ලංකාවේ සහ ලෝකේ තියෙන ජොබ්ස් ඔක්කොම වගේ කැටගරිස් ටික ආවරණය වෙනවා. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා ඇති මේක කොහොමද කරගන්නේ කියලා. අපි World Wide Visa Consultancy Private Limited. ඉතින් ඔයාලට යන්න අවශ්‍ය ඕනම රටකට වීසා එකක් ඇප්ලයි කරන්න උදව් කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම දිනෙන් දින අප්ඩේට් වෙන අලුත්ම වීසා තොරතුරු සම්බන්ධයෙනුත් වීඩියෝස් ඉදිරියටත් අරගෙන එන්න අපි හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ තොරතුරු දැනගන්න නම් අපේ World Wide Visa YouTube channel එක subscribe කරන්න වගේම අපේ වීඩියෝස් වලට like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම වීඩියෝස් ෂෙයා කරන්න කියලත් මතක් කරනවා.